හිතවත් සෞර්දේනියද ඉතාම රසවත් වැදගත් කාරණාවක් මතු කරන්නේ මේ සාරි ප්‍රශ්නේ දිහා කොහොමද අපි ශාස්ත්‍රීය වශයෙන් බලන්නේ කියන කාරණාව. සෞර්දේනිය අපි ගොඩාක් වෙලාවට මේ සමාජයේ ප්‍රශ්න දිහා බලන්නේ අපේ මතවාදයන් තුළ ඒ ප්‍රශ්න තෙත් කරමින්. නමුත් ශාස්ත්‍රීය මිනිස්සු වැදගත් උගත් බුද්ධිමත් මිනිස්සු එහෙම නෙමෙයි බලන්නේ. යමක් දිහා අපි බලන්න ඕනේ ශාස්ත්‍රීය විදියට. ඒ ඉතාම වැදගත් පාඩම ජීවිතේට මේ ලෝකේ සමාජය තුළ තියෙන ප්‍රශ්න දිහා ශාස්ත්‍රීය විදියට කොහොමද බලන්නේ කියන කාරණාව මේ වීඩියෝ එක තුළ මතු කරන්න ඕනේ කියලා මම හිතුවා මේ දවස්වල මේ තියෙන සිද්ධියක් අරබයන්. ඉතින් මගේ නම රුචිර විජේසේන මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් මම නිතරම හිතන දෙයක් තමයි ගණිතය විද්‍යාව දර්ශනවාදයේ මේ සංකල්පයන්ගේ පැතිරයාම අපේ සමාජයේ ප්‍රගමණයට අතිශය වැදගත් කියලා. ඉතින් මම උත්සාහ කරනවා මේ සංකල්පයන් මේ විදිහට සමාජගත කරන්න අවස්ථාව ලැබෙනකොට. සෞර්දේනිය අපි ගොඩාක් වෙලාවට මේ වගේ ප්‍රශ්න දිහා බලන්නේ යම්කිසි කණ්ඩායම් දෙකක් අතර තියෙන මතවාදී ගැටුමක් විදිහට. වෘත්තික වේදීන් සහ ආගමික සංස්ථා අතර අපි එහෙමයි දකින්නේ. ඒක හැබැයි හරිම සීමාකාරී අර්ථ දැක්වීම. ශාස්ත්‍රීය වශයෙන් මේක බලනකොට මේක මීට වඩා පුළුල් විදිහට බලන්න ඕනේ. සෞර්දේනිය අපේ සමාජය තුළ තියෙන සමාජ බලවේගෙම නැත්තම් සමාජ බලයන් කියලා එකක්. මේ වගේ ප්‍රධාන සමාජ බලවේග හයක් අපිට අඳුර ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට කසිප්පු මුදලාලි ළඟ තියෙන සමාජ බලය ප්‍රචණ්ඩත්වයට තියෙන හැකියාව. මොකද එයාගාව මදාවි එහෙම නැත්තම් රස්ති අධිකාරියන් ඉන්නේ හින්දා. නමුත් පොලිස් නිලධාරියාට ඒ බලය මැඩපැවැත්වීම සඳහා විශාල බලයක් තියෙනවා. ඔහුටත් තියෙනවා බලය භාවිතා කිරීමේ හැකියාව. ඒ වගේම රාජ්‍ය ක්‍රියාව කියන සමාජ බලය ඔහුට තියෙනවා. නමුත් කසිප්පු මුදලාලි මොකද කරන්නේ? මුදල් කියන සමාජ බලය භාවිතා කරලා සමහර වෙලාවට අර පොලිස් නිලධාරියාගේ බලය අඩු කරන්න උත්සාහ කරනවා. ඒ සියල්ල බලතල නැති කිරීම සඳහා රාජ්‍ය ක්‍රියාව මගින් මේ කොමිස් ගැනීම එහෙම නැත්නම් කප්පම් ගැනීම වැරදි කියන සමාජ බලය දාලා තියෙනවා. සෞර්දීනි මේ සමාජය අපි සෑම විටම දකින්න ඕනේ සමාජ බලයන්ගේ ප්‍රතිබිම්බයන් විදියට. සමාජ බලයන් කොහොමද එකිනෙක සහ ගැටෙන්නේ, ඒ බලයන් ක්‍රියාත්මක වෙන්නේ, ඒ පැතිර යන්නේ ගලාගෙන යන්නේ කොහොමද කියන කාරණාව ශාස්ත්‍රීය වශයෙන් සමාජ ප්‍රශ්නයක් අපි දකින්න ඕනේ අන්න ඒ ආකාරයෙන්. හිතවත් සෞර්දීනි මේ සමාජ ප්‍රතිමාන කියලා කියන්නේ සමාජ බලවලින් ඉතාම ප්‍රබල බලයක්. සමාජ ප්‍රතිමානයක් කියලා කියන්නේ සමාජය තුළ කොහොමද පුද්ගලයෙක් හැසිරෙන්න ඕනේ කියන කාරණාව තීරණය කිරීම. කොහොමද කෙනෙක් පන්සලට එන්න ඕනේ හැසිරෙන්න ඕනේ කාරණාව කොහොමද, ඒ විදිය කොහොමද, ඊට පස්සේ ඩොක්ටර් කෙනෙක් සමාජයට එළඹෙන්න ඕනේ අඳින්න පණදින්න ඕනේ හැසිරෙන්න ඕනේ කොහොමද, මේවා සමාජ ප්‍රතිමාන. පුද්ගලයෙක් අරගෙන ඇවිල්ලා අපි යාට ගොඩ නගනවා යම්කිසි ආකෘතියක්. මේ ආකෘතිය තීරණය කරන අයට සෞර්දේනේ සමාජ ප්‍රතිමාන ගොඩ නැගීමේ සමාජ බලය තියෙනවා. මේ ආකෘති ගොඩනැගීම සඳහා නම් දරාපු ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. අපි කියන වෘත්තීය වේදීන් කියලා කියන්නේ එහෙම ප්‍රතිමාන ගොඩනගන්න ලොකු බලයක් දරන කට්ටිය. ඒ වගේම අපි කියන ආගමික සංස්ථා මේ සමාජය තුළ සමාජ ප්‍රතිමාන ගොඩනැගීමට අතිශය වැදගත්. සෞර්දීනේ මේ සමාජය තුළ මේ සමාජ බලවේගවල ප්‍රමාණය තීරණය වෙන්නේ ඒකට ඒ අදාළ වෙන කණ්ඩායම් අතර තියෙන බලය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ඒ අතර තියෙන සමබරතාවය නිසා. සමහර අවස්ථාවලදී මේ සමාජ බලයන් ක්‍රියා කරන අය මොකද කරන්නේ? වැඩිපුර සමාජ බලයක් ලබා ගැනීම සඳහා උත්සාහ කරනවා. අන්න ඒ වගේ අවස්ථාවට සෞදීනි සමාජ බලය සඳහා ඒ අතර ගැටුම් ඇති වෙනවා. මේ අතර ඉතාම ලස්සන අපිට හොඳට දකින්න පුළුවන් මේ සෑම කාලයකටම වැදගත් සමාජ අරගලයක් තමයි අපි කියන සමාජ ප්‍රතිමාන සඳහා ඇතිවන ගැටලුවක්. මේවට කියන කල්චර් වෝස් කියලා. එමු නැත්තම් සංස්කෘතික යුද්ධ. දැන් අපේ මේ සාරි ප්‍රශ්නයක් සෞර්දේනි ඒ වගේ ප්‍රශ්නයක්. උදාහරණයක් විදිහට වෘත්තීය වේදීන් කියනකොට අපිට මේ විදිහට තමයි මේ ඇඳුම් අඳින්න ඕනේ කියන එක ඒගොල්ලෝ ඒ භාවිතා කරන සමාජ ප්‍රතිමාන ගුරුවරියෙක් කොහොමද ජීවත් වෙන්න ඕනේ කියන ඒ සමාජ ප්‍රතිමානයේ තියෙන බලය වැඩිපුර ඒගොල්ලෝ ඉල්ලනවා. එතකොට මොකද කරන්නේ? අර ඒ බලය ක්‍රියාත්මක කරන අනිත් කාණ්ඩයේ මේ ආගමික සංස්ථාවලට ඒ බලයේ යම්කිසි ප්‍රමාණයක් ගිලිහී යනවා. එතකොට ඒගොල්ලෝ නිකන් ඉන්නේ නැහැ සෞර්දීනි. ඒ සඳහා ඒගොල්ලෝ සමාජ ප්‍රතිමාන නැවත ඒ බලය තමුන් වෙත නැවත ලබා ගැනීම සඳහා උත්සාහයක් දරනවා. හිතවත් සෞර්දීනි මේ ලෝකේ විවිධ ආකාරයේ සංස්කෘතික යුද්ධයන් අපිට දකින්න පුළුවන්. මේ ලංකාව විතරක් තියෙන දෙයක් නෙමෙයි. අපි කියන ඔය LGBT ප්‍රශ්නේ කියන්නේ lesbian, gay, bisexual, transgender කියලා කොටසක් ඉන්නවා. තමුන් ඉපදුණු විදියට වඩා තමුන්ගේ ලිංගික අනන්‍යතාවය අඳුරගන්න කොටසක්. ඒගොල්ලෝ සමාජය තුළ සම අයිතිවාසිකම් ඉල්ලනකොට එක කණ්ඩායමක් විදියට සමාජ ප්‍රතිමානයක් ගොඩනගන්න උත්සාහ කරන
අනිත් කණ්ඩායම මොම සාම්ප්‍රදායික කණ්ඩායම තියෙන අපු ඕවන්නම් අපි ඉඩ දෙන්නේ නැහැ කියලා. ලෝකයේ තියෙන ඉතාම ප්‍රබල සමාජ අපි කියන සංස්කෘතික යුද්ධ වලින් එක. ඒ වගේම තව හොඳ එකක් තියෙනවා. අපි කියන්නේ ෆෙමිනිසම් කියලා එමු නැත්තම් සමකාන්තාවාදය කියන කාරණාව ලෝකයේ බහුල වශයෙන් කතා කරන සංස්කෘතික යුද්ධ වලින් එකක්. ඒ වගේම තව ওই වගේ පොඩි පොඩි ඒවා තියෙන උදාහරණයක් විදිහට අපි කියන ගන් රයිට්ස් කාටද තුවක්කු භාවිතා කිරීම සඳහා අවශ්‍ය හැකියාව තියෙන්නේ. මේ සියලුම සංස්කෘතික යුද්ධවල එක පොදු කාරණාවක් සෞර්ධේනි අපිට දකින්න පුළුවන්. මේ කණ්ඩායම් දෙක අතර ඉතාම පැහැදිලි රාමුවන් දෙකක් අපිට අඳුර ගන්න පුළුවන්. ගොඩාක් වෙලාවට මේ වෙනස ඉල්ලන කට්ටිය කියන එක දෙයක් තියෙනවා. ඒක තමයි පුද්ගලයන්ට අවස්ථාව දෙන්න ඕනේ තමුන් ජීවත් වෙන හැටි තීරණය කරන්න කියන. තමුන්ගේ අයිතිවාසිකම් මත පදනම්ව සමාජ ප්‍රතිමානිත ක්‍රියාත්මක කරන්න ඕනේ කියන කට්ටිය. දැන් උදාහරණයක් කිව්වම ගුරුවරියක් තමුන් තීරණය කරන්න ඕනේ තමුන්ට පහසු ඇඳුම කියන්නේ ඒක රයිට්ස් මත පදනම්ව අරගෙන ඉන්න එක. ඒක තමයි මේ අවස්ථාවේ වෘත්තිවේදීන් අරගෙන ඉන්නේ. ඒ වගේම බොහොම සාම්ප්‍රදායික කොටස ගොඩාක් වෙලාවට කියන දෙයක් තමයි එහෙම තමුන්ට කැමති දේවල් කරන්න දුන්නාම සමස්ත සමාජයේ දිහා බැලුවාම ඒක හරිම භයානක වෙන්න පුළුවන් කියන කාරණාව. මේ සෑම අපි LGBT ප්‍රශ්නේ ගත්තත් ෆෙමිනිසම් ප්‍රශ්නේ ගත්තත් මේ ගුරුවරියන් මොනවද අඳින්න ඕනේ කියන ඒ සමාජම යුද්ධය ගත්තත් ඇත්තටම සෞර්ධීනි සෑම විටම මේ බල අරගල මේ කරන කණ්ඩායම් දෙක අරගෙන එන මතවාද දෙක තමයි ওই විදිහේ. එතකොට සෞර්ධීනි කවුද මේ සාරි ප්‍රශ්නේ මේ වෙනකොට දිල්ල තියෙන්නේ කියන කාරණා අපි කතා කරමු. සෞර්ධීනි ඕනෑම සමාජ අරගලයක් දිනන කණ්ඩායම තමයි තමුන්ගේ පිළට වැඩිපුර සමාජ බලයන් එකතු කරගන්න පුළුවන් කණ්ඩායම. ඒ ඇසුරෙන් ගත්තාම සෞර්ධීනි මේ අවස්ථාවේ ආගමික සංස්ථා කියන කණ්ඩායම එක දිනලා තියෙනවා. ඒකට හේතුව තමයි ඕගොල්ලෝ දන්නවා මේ රාජ්‍ය ක්‍රියාව කියන සමාජ බලය මේ චක්‍රලේඛයක් විදිහට ගුරුවරුන්ට දැනෙන්න ලබා දීලා තියෙනවා ඒ සමාජ කණ්ඩායම. සෞර්ධීනි ඒක නිසා රාජ්‍ය ක්‍රියාව සහ සමාජ ප්‍රතිමාන කියන බල දෙකම ක්‍රියාත්මක කරන්න මේ ආගමික සංස්ථා කියන කණ්ඩායමට හැකි වෙලා තියෙනවා. නමුත් වෘත්තික වේදියන්ට ඒක කරන්න හැකියාවක් ලැබිලා නැහැ. සෞර්ධීනි මේ වගේ මේ ගොඩාක් මේ ලංකාවේ තියෙන දෙයක් තමයි මේ ආගමික සංස්ථා මේ වගේ කාරණාවලට ඉතාම ප්‍රබල බලයක් විදිහට ක්‍රියා කරනවා. ඉතාම සතුටුදායකයි ඒ කාරණාව. මොකද මේකේ තියෙන ඉතාම සිද්ගන්නාසුළු දෙයක් තමයි ප්‍රමාණාත්මක වශයෙන් ගත්තාම ආගමික සංස්ථාවල වැඩ කරන අය හරි අඩුයි. නමුත් බලයක් වශයෙන් සමාජ බලයක් වශයෙන් ගත්තාම ඒගොල්ලෝ ඉතාම ප්‍රබලයි. ඒකට හේතුව තමයි ඒ වගේ සංස්ථාවල තියෙන ආකෘතිය ඉතාම පහසුවෙන් මේ ප්‍රධාන බල කේන්ද්‍ර අල්ලලා තියෙනවා. ඒක හරි වැදගත් කාරණාවක්. නමුත් ඊට සාපේක්ෂ වශයෙන් ගත්තාම සාමාන්‍යයෙන් අනිත් බල කේන්ද්‍ර වලට එලෙසේ ප්‍රධාන බලයන් හසුරුවීමේ හැකියාව අඩු වෙලා තියෙනවා. නමුත් ගුරුවරු කියලා කියන්නේ මේ වෘත්තිවේදීන් කියලා කියන්නේ එසේ මෙසේ කාණ්ඩයක් නෙමෙයි. ඒගොල්ලන්ටත් හැකියාව තියෙනවා විවිධ ආකාරයේ සමාජ බලයන් හසුරන්න. ඉතින් මේ සමාජ යුද්ධේ කොහොමද වෙන්නේ කියන කාරණා අපි අනාගතය දිහා බලාගෙන ඉමු. හිතවත් සෞර්ධීනි ඉතාම වැදගත් කොටසට එන්නම් මේ මාතෘකාව තුළ. දැන් අපිට මේ ගුරුවරු සාරි අඳිනවද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඊට වඩා ඉතාම බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපි පුරවැසියන් විදිහට මේ සමාජ බලයන්ගේ ඉතාම උත්කෘෂ්ට බලය තමයි අපි භාවිතා කරන්නේ. ඒක තමයි පුරවැසියන් විදිහට සමාජ මතය කියන සමාජ බලය ක්‍රියාත්මක කරන්නේ අපි. හැබැයි සෞර්ධීනි පුරවැසියන්ට බෑ ඒ බලය ක්‍රියාත්මක කරන්න ශාස්ත්‍රීය වශයෙන් සමාජ ප්‍රශ්නයන් දිහා බලන්න බැහැ. ඒක සෑම විටම තමුන්ගේ සොව මතවාද වලින් තෙත් කරමින් සමාජ මතයන් දිහා බලනවා නම් පුරවැසියාගේ ජන මතය කියන සමාජ බලය පාලනය කරලා තියෙන්නේ ඒ හැඟීම් පාලනය කරන අය. මේවා ඉතාම සංකීර්ණ ප්‍රශ්න සෞර්ධේනි. මේ සංකීර්ණ ප්‍රශ්න වලට යම්කිසි ආකෘතීන් අවශ්‍යයි. අන්න ඒ නිසාමයි සෞර්ධේනි අපි මේ සංකල්ප ඉගෙන ගත යුත්තේ. එහෙම නැත්තම් සෞර්ධේනි අපිට මොකද දන්නාද වෙන්නේ? ඉතාම බරපතල සමාජ ප්‍රශ්න වෙන කොහේ හරි සිද්ධ වෙනකොට තිරේ ඇතුළත මේ වගේ පොඩි ප්‍රශ්න ඉදිරියට දාලා සමාජ මතය කියන සමාජ බලවේගය කවුරු හරි විසින් පාලනය කරනවා. සෞර්ධීනි එය විය යුතු දෙයක් නෙමෙයි. ඉතින් අද මගේ කතාව මෙපමණයි. ඉතින් ඕගලන්ගේ අදහස් ඉදිරිපත් කරන්න ඒවා ඉතාම වටී මේ පිළිබඳ අධ්‍යයනය කරන දෙනෙට බොහොම ස්තුතියි මේ කතාවත් සමග ඔයගොල්ලෝ සම්බන්ධ වුණාට.